අද අපි හදන්න ගන්නේ chicken roll up එකක්. ඒකට අවශ්‍ය කරන ටික තමයි තියෙන්නේ. ඒක තමයි මේ tortilla bread එක තියෙනවා. ඒක සාමාන්‍ය කැපකිරීමෙන් ගන්න පුළුවන්. Chicken එක තියෙනවා. Chicken එක අපි මේ breast එකෙන් slice කරලා අරගෙන තියෙන්නේ. Bell pepper colors නම් අපි අරගෙන තියෙනවා. Garlic කරන් තියෙනවා. Onion අරන් තියෙනවා. Salt යනවා. Pepper යනවා. Garlic powder යනවා. අපිට paprika powder අපිට නැති නිසා අපි chili powder එක ආදේශයක් විතර ගන්නවා. Minus use කරනවා මුලින්ම අපි මේ ලිප ලෝ හිට් එකට ගන්නවා ලෝ හිට් එකට අරගෙන තියන්න ඕනේ pan එක පොඩ්ඩක් fry වෙනකන් ඒකම අපිට chicken එක salt pepper එකෙන් season කරන්න ඕනේ pepper powder පොඩි ප්‍රමාණයක් ඇඩ් කරගන්න පස්සේ ඒක මේ ඒකනේ සීසන් වෙනකන් මේ ආකාරයට සාමාන්‍ය සීසන් කරගත්තාම මුලින්ම කරන්නේ මේ chicken ටික fry කරගන්න එකද? මුලින්ම chicken එක නේ fry කරගන්න ඕනේ. එතකොට කෙස් අපි මේ chicken එකේ breast එකද අපි ගන්නෙ? ඔව් chicken breast එකෙන් අරගෙන breast එක slice කරනවා. අපි එතකොට මේකේ ගින්දර ගොඩක් මේ අඩුවෙන්ද වැඩියෙන්ද අඩු වැඩි කරගන්න ඕනේ අපි වැඩේ කරන යන ගමන. හදනකොට සාමාන්‍යයෙන් චිකන් වලින් විතරයිද වෙන මේ හදන්න මීට් අයිටම්ස් ආදි තියනවද? ඔව්, පොඩක් රෝල් අප් එකක් චිකන් විතරක් නෙමෙයි තියන්නේ. ආයි මීට් අයිටම් එකක් අපිට යොදා ගන්න පුළුවන්. වෙජිටබල් රෝල් අප් එකක් වුණත් පුළුවන් නේද? garlic ටිකක් ඇඩ් කරගන්න.
ඉකේන අපි ගාලික් එක කරගන්න පස්සේ නේ. ඔව්. දැන් ටික බේර් උනා තමයි අපි ගාලික් ඇඩ් කරන්නේ. ඒක ඇත්තම. අපි එතකොට බෙල් පෙප්පර් හැම පාටින්ම ගන්න ඕනද? නෑ, එහෙම කියන්නේ මේ පාටකින් ගත්තහම ඒක ලස්සන වෙනවා. Fajita. ඊට පස්සේ ඉතලියන් විදිහට තියෙනවා මේ බුරුටෝ විදිහට. මේ වගේ එක එක ස්ටයිල් වෙනස් වෙනවා. අපි ඉතින් ශ්‍රී ලංකා විදිහට වෙනස් විදිහට තමයි අපි මේක නිර්මාණය කරගන්නේ. ඒ කියන්නේ chef දැන් සාමාන්‍යයෙන් අපිට මේ රෝල් අප් එකක් අපේ ලංකාවේ තියෙන vegetable මොනවාරි අපි කැමති item එකක් උනත් දාලා හදාගන්න පුළුවන් නේද? ඔව්. අපි ඉස්සරහට මේ වගේ දේවල් කරන්නේ වෙනස් විදිහට. මේ හැම දෙයක්ම මේකට අවශ්‍ය හැම දෙයක්ම අපිට ගන්න පුළුවන් නේද? කීල්ස් එකකින් හරි කුට්ටි දෙකකින් වගේ දැනකින් පුළුවන්. පිටා තීරණය කරගන්න ඕන, ඩිසයිඩ් කරගන්න ඕන කෑම එක මොකද්ද කියලා. ඒ කියන්නේ ඒකට ආදේශ කරන්න පුළුවන්. දැන් මේ කෑම එකක් සාමාන්‍ය අර එකම ලෙවල් එකේ තියෙන මිනිස්සු වෙනස් වීම කරනවා. ඒ වෙනස් වීම හරහා තමයි කෑම එකේ රස වෙනස් වෙන්නේ. ඒක ඉබේම ආදේශ කරන තමයි පුළුවන් දේ ආදේශ කළා. අපි හදාගත්ත නම් ඒක නැසයි. අනේ පිට. ලංකාවේ රසට ගන්න ඕන නැති අපිට කර්ලිස් ටිකක් එහෙම මේ අපිට මේක ඇත්තර ගන්න පුළුවන්. කර්ලිස් කරපිංච ටිකක් දාන්නත් පුළුවන් නේද? ඔව්. හ්ම්. දැන් මේකට අපි දාලා තියෙන්නේ මුලින්ම චිකන් දාලා තිනවා කුකුළු මස්. ඊළඟට බෙල් පෙප්පර්, ඊළඟට අනියන්, සුදු ලුණු චොප් කරගත්ත ටිකකුත් දාලා තියෙනවා. ඔයිල් තව ටිකක් දාගන්නවා නේද? සාමාන්‍යයෙන් ඔයිල් කොච්චර ප්‍රමාණයක් chef මේකට දාගන්නවද? සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයක් හරි නිසා මේකට මේ ශෙන්ලියක් වගේ තිබ්බනම් අපිට ඕනේ vegetable oil ද?
අපේ විජිටබල් ඕල් තමයි යූස් කරන්නේ විජිටබල් ඕල් තමයි ගලපන්නේ අන්තිමට තක්කාලි පොඩ්ඩක් දැනගන්න මම සම්බුල් රස වැඩි පොඩ්ඩක් දෙන්න මට නම් හිතෙන්නේ මේක අද හරි රසවත් කෑමක් වෙයි කියලා මම නම් කොහොමත් හරි මාස කෑමක් ෆ්‍රයි සෝල්ට් දාන්නේ ලුණු නේද ලුණු සෝල්ට්යක් වගේ අපි අපේ රස අනුව දාගන්න පුළුවන් නේද පොඩ්ඩක් රහ බලලා දැන් ෂෙෆ් මේකේ අපි මේ ෆිල් කරන එක ඒ කියන්නේ රෝල් අප් එකේ ෆිල් කරන එක අපි දැන් හදාගෙන ඉවරයි මේක අපි පොඩ්ඩක් නිවෙන්න තියන්න ඕන නේද නිවෙන්න තියන්න ඕනේ හා හා නිවෙන්න තියලාද එතකොට අපි මේක මේ රෝල් අප් එකට දාගන්නේ අපි මයිනස් ටිකක් කරන නිසා තමයි මේ ටිකක් කරා නිවෙන්න තියන්නේ. ආ මයිනස් ටිකක් අපි දානවා නේද? ඔව්. එතකොට මේ මේක තමයි මයිනස් අපි බොටල් එකෙන් මේකට දාගත්තේ ටිකක්. ඔයාලට මේක මේ ඕනම සුපර් මාකට් එකකින් මිලදී ගන්න පුළුවන්. මයිනස් එකක්. ඊළඟට අපිට රෝල් අප් එකට ඕන මේ බ්‍රෙඩ් එක තියෙනවා. මේකට මොකද චෙෆ් කියන නම? ඒ ටොටිල්ලා බ්‍රෙඩ් එක. තොටිල් බ්‍රෙඩ් එක ඒකත් අපිට මේ සුපර් මාකට් එකකින් ගන්න පුළුවන් ඒවා මේ ෆ්‍රීසර් වල දාලා තියෙනවා නේද අර ගන්න පුළුවන් හරි අපි එහෙනම් මේක ටික වෙලාවක් නිවෙන්න තියමු මයිනස් කරගෙන ඒක ස්ප්‍රෙඩ් කරගන්න ඕනේ නේද රෝල් අප් කියන්නේ මේ කැම් වර්ගය අපිට මේ මයිනස් නැතුව හදන්න පුළුවන්ද? මයිනස් නැතුව හදන්න පුළුවන්. තව ඉතින් තව අපිට ඉතින් රසය වෙනස් වෙනවා නේ. තව අපි දැන් මයිනස් ස්ප්‍රෙඩ් කරන්න නැතුව අපිට එතකොට මාස්ටර් ෆ්ලේවර් කරන්න පුළුවන්. ඒ ෆ්ලේවර් එක කරාම ඉතර කේක් කනාගේ චොයිස් වෙන තමයි. මාස්ටර් මේ ෆ්ලේවර් එකක් දාන්න පුළුවන් නේ නැත්නම් බටර් ස්වල්පයක් දාලා ඒ වගේ ස්ප්‍රෙඩ් කරලා ගන්න පුළුවන් ඇති හැබැයි රසය වෙනස් වෙයි නේද දැන් අපිට මේකට අපිට ඇත්තටම ගැටලුවක් වුණේ මේ මෙහි ලෙටියුස් අපිට ගන්න බැරි වුණා කොහොමද නැත්නම් මේකට අපි ලෙටියුස් ටිකක් එහෙම දැම්මම අපි මේ අමු වෙනුත් මේක ටිකක් දාන්න ඕන නේද ෆ්‍රෙෂ් කතියට හැපෙන්න මේක එල්ලකට අපි තියාගත්තා මේකද රෝල් අප් කරන්න. හ්ම්. ආයි කේම රෝල් කරලා ගන්න ඕනේ නේද? මේක සයිඩ් කපනවා.